Inside Story. ඔබතුමාලට තියෙන ප්‍රධාන චෝදනාවක් තමයි ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් නිසි පරිදි බදු අය කරලා නැහැ කියන එක. මොකද්ද මේකට හේතුව? නෑ, සමාගම් හතරක තමයි පොඩි ප්‍රශ්නයක් තිබුණේ. ඒ නිසා සියලු සමාගම් නිවැරදි වෙලාවට තමන්ගේ හරිම බද්ද ගෙවනවා. අපේ 95% ආසන ප්‍රමාණය නිවැරදිව බද්ද ගෙවන සමාගම් තියෙන්නේ. එතකොට 5% විතර ප්‍රමාණයක් තමයි ওই ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. මේක විශාල සමාගම් 6කින් තමයි අපේ නිෂ්පාදන වලින් 93%ක්ම ලබා දෙන්නේ. ඒ විශාල සමාගම් 6ම හරි වෙලාවට නිවැරදිව තමන්ගේ නිෂ්පාදන මත බදු ගෙවන සමාගම. පොඩි සමාගම් 3ක 4ක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. නොවැම්බර් 30ට ගෙවීම කරේ නැත්නම් අපි 25 අවුරුද්දට බලපත්‍ර අලුත් කරන්නේ නැහැ කියලා දැනුම් දීලා තියෙන්නේ. ඒ බදු නොගෙවූ සමාගම් වලට සහනයක් දීලාද තියෙන්නේ? සහනයක් දීලා නැහැ. සහනේ තමයි දඩත් එක්ක බදු අය කරගන්නේ. ඒතර සහන ඔබතුමාලට එල්ල වෙන තවත් චෝදනාවක් තමයි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මත්පැන් බලපත්‍ර නිකුත් කළා කියන කාරණය. කියන්න කතා කරලා තියෙනවා. අපි බාර්කොම්බි නීති අනුකූල දීලා තියෙනවා. මම හිතන ආයේ නැවත නැවත කතා කරන එක තේරුමක් නැහැ. මොකද්ද එතකොට කතරගම ප්‍රදේශයේ සුරාබදු බලපත්‍රයක් ගැන පැනනගිලා තියෙන විරෝධය? ගම්මුන්ගේ විරුද්ධතාවය නැහැ. ගම්මු ඔක්කොම අත්සන් කරලා ලියුමක් ගෙනත් දීලා තියෙනවා. ඒගොල්ලෝ 1000කට වැඩි ප්‍රමාණයක් ඒක මේගොල්ලන්ගේ විරෝධයක් නැහැ කියලා. සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේදී බලපැවැත්වෙන ක්‍රමවේදයක් තියෙනවද? පන්සල් පල්ලි කෝවිල් ඒවා ආශ්‍රිතව මීටර් 100කට ආසන්නෙන් පිහිටන්න බෑ. ඊළඟට පාසල් ලේකම්ගේ වාර්තාව ගන්න ඕන. ඒ පුජ්‍යලයා සම්බන්ධ පොලිස් වාර්තාව ගන්නවා. පහුගිය අවුරුදු 5ක ඒගොල්ලන්ට යම්කිසි අපරාධ චෝදනාවක් තියෙනවද කියන එක. ඊළඟට ස්ථානයේ ගොඩනැගිල්ල පිළිබඳ වාර්තාවක් ගන්නවා. ග්‍රාමසේවක ඒ අදාළ විරෝධතා තියෙනවා නම් ග්‍රාමසේවක පාසල් ලේකම්ට වාර්තා කරලා ඒ විරෝධතා පරීක්ෂණය කරලා ඊළඟට ප්‍රදේශීය භාර සහකාර සුරාබදු කොමසාරිස් සියල්ලගේම නිර්දේශය තමයි ප්‍රධාන කාර්යාලයට යවන්නේ. ඒක දුන්නාට පස්සේ අපි මුදල් ලැබෙත්තුමාගේ අනුමැතිය යොමු කරනවා. මුදල් ලැබෙත්තුමාගේ අනුමැතිය අරන් තමයි බලපත්‍ර ලබා දීලා තියෙන්නේ. එක මත්පැන් බෝතලයකින් කොපමණ බද්දක් අය කරනවද? 70%ක් විතර මත්පැන් බෝතලට බදු දිනවා. සුරාබදු විතරක් නෙමෙයි, වැට් එක තියෙනවා, සමාජ ආරක්ෂණ බදු තියෙනවා. ඒ ඔක්කොම එනකොට 70%ක් 75% අතර ප්‍රමාණයක බදු ප්‍රමාණයක් තියෙනවා. බදු පැහැර හැරලා තියෙන සමාගම් වලින් කඩිනමින් බදු අය කරන්න කියලා ජනාධිපතිවරයා උපදෙසක් දුන්නේ නැද්ද? ඉතින් නොවැම්බර් 30 අය කරනවනේ.